මංහිතන්නේ අපි ට්‍රයිනේෂන් එකෙන් පස්සේ පලේ සහක් කොන්ෆිඩන් ඩෙවල් එක හොක් හයි. විශේෂයෙන් අපි බලන්නේ අපේ ස්ට්‍රෙන්තක අනුව ක්‍රීඩා කරන්න. එකද අපි පුළුවන්තරන් මේකොලෝ ෆෝකස් ලුක ෆෝකස් එක කියන්නේ මොකද මේක ලුක අවස්ථාවක් මෙ හැම කෙනාටම. විශේෂයෙන් අපි දවස් හතරක කෑම්ප එකක් කරයි. කෑම්ප එකේදී අපට මුහුණ පාන වෙන චැලෙන්ජස් වලට අපි ඒක ෆේස් කරා. ඒ වගේම අපි රිවිව් එකක් කරා. මේගොල්ලෝ පටන් ගන්න කොතනදද, දැන් ඉන්නේ කොතනදද, දැන් ඉන්න තැනයි ඊළඟට අපි ඉන්න බලාපොරොත්තු වෙන තැන මේ ටූර්නමන්ට් එක ඉවරෙන්නේ. ඒක හින්දා අපි ඒක ගැන දීර්ඝ විදිහට අපි ගැඹුරෙන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව තමයි අපි ට්‍රේනින් කැම්ප් එක පටන් ගත්තේ. ඉතාම සාර්ථක කැම්ප් එකක්. මම හිතන්නේ හැම කෙනාම දන්නවා හැම කෙනාගෙම තියෙන රෙස්පොන්සිබිලිටීස්, ඒගොල්ලන්ගේ ගෝල්ස් මොනවද. මම හිතනවා කෝච් කෙනෙක් හැටියට ලොකු තැනකට අපිට එන්න පුළුවන් වෙයි කියලා මේ වර්ල්ඩ් කප් එක විශේෂයෙන් ඉන්ඩියා නිවසිීලන්ඩ් සයිස් එකම කම්පෙඩටව්. ඒ වුණත් මම ඒගැන නෙමේ බලාපොරොත්තුවෙන් අපේ තින ස්ට්‍රෙන්ත ගනුව ක්‍රීඩා කරලා මේ වර්ල් කප් එක සෙකන් රවුන්ඩ එකට වෙස්ට ඉන්ඩීස් ටුව යනකොට අපිට ලැබිච්ච සිග්නල් එක තමයි අපිට තව ටිකක් අපේ ටොප් ෝඩ් එක ටිකක් ස්ටෙන්තන් කරන්න ඕනි කියලා. එහෙන්ද අපි එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙක් ටොප් ෝඩ් එකට දෙවවා. මොද මිල් ෝඩ් එක පිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊළඟට අපි දන්නවා පතිරණ අපි ටෙස් කරා බංග්ලාදේශ් වලදී. එයා ටෙස් මැච් එකේ මෑන් ඔෆ් ද මැච්. ඉතින් අපි බලාපොරොත්තුෙන් මේ වගේ බෝල කෙනෙක් මේ වගේ තරඟාවලියකදී කවුරුත් දැකපිට දෙ කෙනෙක් එකපාරටම තරඟාවලියට යොමු කරන්න තමයි බලාපොරොත්තුනේ. ඒක තමයි ප්‍රධාන හේතුව අපි වෙස්ට් ඉන්ඩීස් අරන්ගියෙත් නැත්තේ. මොකද ඒක අරන් ගියාන සමහරලාට එයාව එයාගේ ෆුටේජ් දැකලා ඒගොල්ලෝ ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් ඒක ටැක්ටිකල් මූව් එකක් හැටියට අපි මේ තරඟාවලියදී එයාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිලෙක්ෂන්ස් වලට කලින් අපි අන්තිම අවුරුදු තුනේ විශේෂයෙන් නොවැම්බර්, ඩිසెంబර්, ජනවරි, ෆෙබ්‍රුවරි කියන මාස හතරේ කොහොමද සවුත් ආෆ්‍රිකාවල විකට් අපි ගහන වෙනියුස් වල තන්ලිලි කොහොමද හසුරන්නේ, කොහොමද ඒවල ප්‍රතිඵල මොනවද, ෆස්ට් ඉනිංස් වින්ස් කොහොමද, සෙකන්ඩ් ඉනිං වින් එකේ කවුද විකට්ස් ගත්තේ, ස්පිනර්ස් විකට්ස් ගත්තා, ඒ වගේ දීර්ඝ ඩේටා අපි අරගෙන අපි සිලෙක්ටර්ස්ට බාර දුන්න සිලෙක්ෂන්ස් වලට ඉස්සෙල්ලා. ඒ අනුව තමයි ඒ තියෙන කන්ඩිෂන්ස් වලට අනුව තමයි අපි මේ 15 සිලෙක්ට් කරේ. ශක්තිමත් විශේෂයෙන් නිපුන් ඇතුළු දක්ෂ පිතිකරු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ල දන්නවා කොහොමද මැදපෙළ ක්‍රීඩා කරන්න ඕන ආකාරය. විශේෂයෙන් 11 ඉඳලා 40 වෙනකම් ඒ තියෙන ඕවර්ස්ට වල ක්‍රීඩා කරන ආකාරය ඉතාමත් පැහැදිලි අවබෝධයක් එයාට තියෙනවා. අපේ ගේම් ප්ලෑන් එකේ ප්‍රධානම කරුණ තමයි කොහොමද ඩොට් බෝල් සංඛ්‍යාව 120 තියාගන්නේ, 100 තියාගන්නේ, සිංගල්ස් 120 තියාගන්නේ කියන එක. ඒ ගැන තමයි අපි පුදුම අපි ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරන්නේ. මොකද බැටින් යුනිට් එකක් හැටියට අපිට 120ක් සිංගල්ස් ගහන්න පුළුවන් නම් අපිට 280කට හැය පැත්තේ රන්ස් ගහන්න පුළුවන්. ඉතින් ඒ ගැන තමයි සාකච්ඡා කරලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වෙස්ට් ඉන්ඩීස් වල පළවෙනි ඕවර් 15 20 මේ විකට් වල තියෙන හැසිරීම අනුව හරි අමාරුයි ලකුණු ගහන්න. ඉතින් විශේෂයෙන් විකට් ආරක්ෂා කිරීම වැදගත්. එතෙන්දි ඔබ කිව්වාගේ ඩොට් බෝල සංඛ්‍යාව ගියා. ඒක මම පිළිගන්නවා. නමුත් මේ තරඟාවලිය තුළ මම හිතන්නේ විකට්ස් වල ට්‍රූ බා මේ ට්‍රූ නම් විකට්ස් ලේසින් අපිට ලකුණු අතරට එන්න පුළුවන්. නමුත් වෙස්ට් ඉන්ඩීස් වල අපිට ටිකක් අපිට ඩොට් බෝල ගියේ විකට් වල තියෙන ස්වභාවය අනුව. තව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් අරබන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.